අයිබෝවන් ප්‍රසන්න සේනාධීර සර්, අපි නෙඩි ටීවීකින් කතා කරන්නේ නදීෂ. පහුගිය දවසක ප්‍රසන්න සර් ගැන ලොකු කතාබහක් ආවා සෝෂල් මීඩියාවල. වීඩියෝ එකක් ආවා, වීඩියෝ එක ගොඩක් අය බලලා තිබ්බා. මොකද්ද ඇත්තටම මේ කතාව? මොකක්ද මේ 2195 කතාව? දැන් පහුගිය දවස්වල මේ ලොක්ඩවුන් සීසන් එකේ හිටියේ මොනවද කරේ? මොනවද දැන් ගුරුවරයෙක් විදිහට කරේ පහුගිය දවස් ටිකේ? අපි අලුත් සැලසුමක් එක්කනේ නදීෂ පුතා ලබන අවුරුද්දට වැඩ කරන්න හිටාගෙන ඉන්නේ. අපි 9 10 11 පන්ති වලට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගේනවා. සහ 6 7 8 පන්ති වලට තව ප්‍රෝග්‍රෑම් එකක් ගේනවා. ආෆ්ටර් ඒ ලෙවල්ස් වලට තව ප්‍රෝග්‍රෑම් එකක් ගේනවා. මේ ප්‍රෝග්‍රෑම්ස් හතරෙම සම්පූර්ණ නිබන්ධන සෙට් එක තමයි හැදුවේ. ටියුට් සෙට් එක හැදුවා. ඊට අමතරව ආයතන ටික සැකසුම් කෙරුවා. අපි ඒක සැලසුම් සහගතව රජයේ අනුමැතියක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් එක්ක තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා අපිට ලොකු අනුග්‍රහයක් රජයෙන් ලැබෙයි කියලා. ඒකත් එක්ක ලබන අවුරුදු අලුත් විදියකට පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාව ගොඩක් වැදගත්නේ. ඉංග්‍රීසි භාෂාව දරුවන්ගෙන් අයින් වෙලා නැති යන්නේ නැති වෙන්න මොනවද කරපු වැඩ පහුගිය දවස් ටිකේ? ඔවුන් හා සම්බන්ධ වුණාද? ඔවුන් එක්ක කතා බහ කරන්න හම්බුණාද? ඔය ඇත්තරම නදීෂ පුතා, දැන් අදත් ඒ වැඩේ වුණා. දැන් ටයිප් සෙටින් කරපු ටියුට්ස් මේ ටියුට් වර්ගීකරණ දෙකකට කඩලා තියෙනවා. එකක් ස්පෙෂල් ග්‍රැමර් කියලා, ස්පෙෂල් ග්‍රැමර් ටියුට් කියලා එකක් තියෙනවා. තව එකක් මන්ත්ලි ඉවැලුවේෂන් පේපර් කියලා ටාගට් පේපර් එකක් තියෙනවා 10 11 ළමයි. ඒ දේරම වට්සප් මාර්ගයෙන් ඉතින් හැමෝටම 4-5ක්වත් ගන්න නැතුව නොමිලේ සම්පූර්ණ නිබන්ධන ටික ඇව්වා. මේ ළමයි 700කට 800කට විතර නදීෂ පුතා. ඉතින් ඒ වට්සප් ඉන්න හැම කෙනාටම ඇව්වා. ඒක හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඉතින් ගෙවල් වල ඒගොල්ලෝ මගෙත් එක්ක වැඩ කරපු කට්ටියෙන් පන්ති කාමරේ, ඒ නිසා ඒගොල්ලෝ වැඩි කරගෙන යනවා. හැබැයි ඉතින් උගන්නන එකත් ලේසි දෙයක් නෙමේ. ඒ වගේම පහුගිය කාලේ සෑහෙන අපලයි නේද? අනේ ඌ නදීෂ පුතා, MBA එක 4 පාරක් හැක්කුණා. අපි මේ රට වෙනුවෙන් සේවය කරලා රටේ දරුවන්ට යමක් කරන්න ඔච්චර වැඩ කරනද? මේ විභාග කටේ තියද්දි MBA එක හැක් කරා. ඉතින් උසස් පෙළ දරුවන්ට යූස් ටික නෝට්ස් ටික යවා ගන්න බැරි වුණා. ඒ වගේ ගැටලු කීපයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් ඉතින් ගල් මුල් වදින්නේ පළාතිරු කොටනේ නදීෂ පුතා. ඒ නිසා අපි ඉච්චර සැලෙන්නේ අපි ජාත්‍යන්තර භාෂා කලමනා කරන පීඩේ හැටියට. අපි ඔයිට වැඩිය දේවල් වලට මුහුණ දුන්න පහුගිය අවුරුදු 22 ඇතුලේ. ඒ නිසා මේවා ඉතින් සාමාන්‍ය දේවල් හැටියට තමයි ගණන් ගන්නේ. ඇයි මෙච්චර සර්ලා ගොඩක් ඉන්න තැනකදී ප්‍රසන්න සර්ටම මෙහෙම දේවල් වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. එදා ඉඳලම මගේ වැඩසටහන පිළිබඳ වෙනස්ම ආකල්පයකට වැඩ කරපු කෙනෙක් මම. මගේ පන්ති වල සාමාන්‍යයෙන් හැම වසරකම ළමයි 2000කට ආසන සංඛ්‍යාවක් වාඩි වෙනවා. ඒකෙන් 1500කට ඉහළින් ඒ සාමාර්ථ අනිවාර්යෙන් ගන්නවා. ඒක බොහොම ගැරන්ටීඩ් කතාවක්. ඒ සාමාර්ථ ගන්නවා. අනිත් B සාමාර්ථ ගන්න SCW කියන සාමාර්ථ වලට මගේ දරුවෙක් කෙනෙක්වත් යන්නේ නැහැ. ඒකට හේතුව ඒ දරුවා ගැන බොහොම පෞද්ගලිකව අවධානය යොමු කරලා ඉතාමත් පැහැදිලිවම ආසන් විශ්වයේ උදේසිය තියෙන කොටස් ටික එකතු කරලා අංග සම්පූර්ණ භාෂා විශේෂ නිර්දේශය අපි පන්ති කාමරේ දෝ දිගාරි. එතකොට ළමයා භාෂාව අඳුරගන්න. ඒ අඳුර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ළමයා ප්‍රතිඵල මතට එන. ඔක තමයි නදීෂ පුතා රහස. මට ඉතින් ගහන්නෙත් ඕක නිසා තමයි කට්ටි. මේ 2195 ප්‍රශ්නේ හින්දා ලංකාවේ 4 දිග්භාගයෙන් ගුරුවරු දෙමව්පියෝ කතා කරලා
මේ 2195 ගෙවන්න කතා කරා නේද? අනේ ඔව් මගේ පරණ ගෝලියෝ රට රටවල ඉඳන් ඉඳන් කතා කරා අපි ගෙවන්න ඔය කවුන් නම්බර් එකේ ගෙවන්න කියලා. නමුත් ඇය මා ගැන අඳුරන්නේ නැතුව මට චරිතයෙන් කරපු ලොකුම කැරණක් එක්ක. මම මෙච්චර අවුරුදු 22ක කාල සීමාව තුළ මරු කියලා කාටවත් නැය නෑ. අනිත් එක වැඩක් කරගත්තු හැම කෙනෙක්ටම අපි ගෙවලා තියෙනවා. මේ මේ වකවානුවේ තමයි ගෙවන්න බැර වුණේ කීප දෙනෙක් ඉන්නවා වීඩියෝ කරපු දරුවා සහ ගානක් අපි ගෙවන්න තියෙනවා ඉතින් නදීෂ පුතා දන්නවා ඒක. ඒ ඒ ඒ අරින්ද ඒකත් උනේ මේ කොරෝනා වකවානුව නිසා තමයි. එහෙම නැත්නම් අපි බොහොම පැහැදිලිව මේ දේවල් කරගෙන ගියා. ඒ කියන්නේ දැන් මේ 2195 ඉල්ලපු කෙනා එක්ක සර් කිසිම වෛරයක් නැහැ. සර්ට අපහාස කරාට වෛරයක් නැහැ. නෑ කිසිම වෛරයක් නැහැ. ඒක ඒ ළමයා මාව අඳුරන්නේ නැහැ නේ. ඒ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ නේ මාව අඳුරගන්නේ. මාව පෞද්ගලික පාස්ට් එකක් ගලත් නැහැ. ඉතින් ඒ නිසා නොදැනුවත්ව අනිත් මිනිස්සු කරන වැරදි නිසා ඒ වගේ දිහා බලලා අපිට ඒ වගේ දෙයක් කරා කියලා තමයි හිතෙන්නේ. කොහොම වුණත් ඇය ඒක හරිගස්සලා නැවත වීඩියෝ එකක් නැවත පේජ් එකක ආටිකල් එකක් ලිව්වොත් පමණයි මම ඒ පේමෙන්ට් එක ගෙවන තැන ඉන්නේ. මොකද මට කරපු ඩැමේජ් එකත් එක්ක මට රුපියල් 2195 ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඇය තේරුම් ගන්න ඕනේ තමන්ගේ පාරිභෝගිකය සමග ගනුදෙනු කරන ආකාරය.